විශේෂ තැනක් කියනවා. මොකද කාන්තාවකිනු බොහෝ දේවල් පිළිගන්නවනේ. ඔහොම වුණාට මේ කට්ටිය ගැන කියන කතාව නම් අනිවාර්යයෙන්ම ඇත්තයි සහතිකයි. මොකද මේ විශාල සංඛ්‍යාවක් අපිට ආයුධම්පත් ලැබුණා. ඒ අතරින් දක්ෂතාවයන් දක්වපු කට්ටියට විතරයි අවස්ථාව ලබා දෙන්නේ අද දවසේ තුන රිද්ම තුළින්. ඉතින් ඒ වගේ වාසනාවක් ඒත් එක්කම වැඩිම ලකුණු ප්‍රමාණයක් ලබා ගන්නට මේ සංගීත කණ්ඩායමට හැකියාවක් ලැබුණා. හරි නිරුවංග. අන්න කියපු කතාව නම් හරි. මොකද දක්ෂතාවනි දෙන තමයි ඔබේ පොළේ නාලිකාව සාදින් රූපවාහිනී සේව නිරන්තරයෙන්ම සූදානම් වෙන්නේ. ඒ දක්ෂතාවෙන් ඒ උත්සාහයේ ප්‍රතිඵලයන් තමයි අද දවසේදී මේ විදිහට අඟහරුවාදා රශ්මී තුන් රිද්ම වේදිකාවේදී ඔබ දකින්නේ. අපිට නැවතත් සුබපතලා තමයි මතක් කරලා තිනවා සාදින් රූපවාහිනී සේවයේ 25 වෙනි සංවත්සරයට අපගේ උණුසුම් සුභවතුන් කියලා. ඉතින් අපිත් එක්ක එකතු වෙලා අපි සතුට මේ හැම දෙයක්ම බෙදාගත්ත හැම කෙනෙකුටම ගොඩක් ස්තුතියි කියනවා. අපේ තැපල්පත් ඒ උපේ හැම කෙනෙක්ටම ඔබ දන්නවා. ඉතින් ජූනි මාසේ 5 වෙනිදා කියන්නේ මේ මාසේ 5 වෙනිදා බොහොම අභිමානවත් විදිහට සාදින් රූපවාහිනී සේවයේ 25 වෙනි සංවත්සරය සැමරුවා. ලස්සන ගීතයකට එකතු කරගන්නයි කියලා තමයි අපිට මේ තැපල්පත් එවලා තියෙන්නේ. නම් ටික ඉක්මනට කියවන්න. අම්මා තාත්තා අක්කා මංජු පොඩි අක්කා දෙලක අයියා සසර හසිනි හසිත චම්මි ඒ වගේම බබාලවත් ගමේ හැමෝමත් විටි බලන හැම දෙනාමත් එකතු කරගන්නේ කියලා තමයි තැපැල්පත් එවල තියෙන්නේ. අපිට මේක එවල තියෙන්නේ හර්ෂණි. දැන් අවස්ථාව තියෙනවා අපිත් එක දුරකතනින් එකතුලා ඉන්න කෙනාට. හලෝ ද හලෝ මේ කතාන්නේ මඩ කලපුව සතුරු මංගල උදහාගා කඳුරේ. මෙතන අපි ඉන්නවා මම ලාංකෝ ජයීර, ලාංකෝ සුසාන්ත ඉන්නවා, ලාංකෝ සුගතපාල, ලාංකෝ රත්නායක සහ සාමන්සක ප්‍රියන්ත. අපිට ඕනි අජිත් මුතුමරණ මහත්තයාගේ හොඳ සිංගල්. ගෞරව මහත්මයා මේ කාරණාව ගැන දැනගන්නට කැමතියි. දැන් අපත් එක්ක එකතු වෙලා ඉන්න හන්ද කොහොමද මේ ස්වාධීන රූපවාහිනී නාලිකාව හොඳට පැහැදිලිව පේනවද ඔය පැත්තට? හොඳට පේනවා. හොඳට පේනවා නේද? ඔව් මට අරගෙන පුත හොඳට පේනවා. ස්වර්ණ වාහිනී හැමදේම ස්වාධීන හැමදේම හොඳට පේනවා. හරි, බොහොම ස්තුතියි අපත් එක්ක එකතු වුණාට. ඉතින් අපි මේ කට්ටියත් එකතු කරගන්නට කැමති. උපන්දින සුභපැතුම් පතක් තමයි අපිට යොමු කළේ 2004 හැවිරි මාසේ 11 වෙනිදා SKK ශාන්ත ප්‍රදීප්ගේ පොඩි පුතාගේ සුභ උපන්දිනය යෙදෙනවා කියලා සඳහන් කරනවා. බිල කුමර දෙනියාය තමයි මේ තැපල් පත අපිට යොමු කළේ තියෙන්නේ. මේ ප්‍රාර්ථනා කරන්න එකතු වෙන්නේ අම්මා තාත්තා අයියා නංගී මේ කියන කට්ටියවත් එකතු කරගන්නට කියලා කියනවා. මෙවර 11 වෙනි උපන්දිනය තමයි මේ චූටි පුතා සමරන්නට බලාපොරොත්තු වෙන්නේ. ඔය නම් ඉතින් අරුණ අපි ගීතයට අවස්ථාව ලබා දෙමු. මොකද දැන් ගායනා කරන ගීතය ඉතිරච්ච මහත්මිය ගායනා කරන ලස්සන සමලෝ ගීතය. හරි, මේ කළුතර මනෝහරි සංගීත කණ්ඩායම. ලස්සන සමනලයෝ කුටෙන්ද ඔය පාට දිස්වන පපලුවකින් එක දිලසන දාට ලෝකෙට සුර ලෝකෙට ලස්සන පිවිතුරු පාටේ
ආපු බබලයි රන් මිදසිය උදාද ලස්සන සමනලයෝ කොහෙන්ද ඔය පාට විශ්වන බබලුවකින් ඉත දිලිසෙන දාට ලෝකෙට සුර ලෝකෙට ලස්සන පිළිතුරු පාට රන්මුදු බබලයි රන් මිදසිය උදාද විලාසිතා මන බදිනා විලාසිතා විලාසිතා නෙතු අඟනා විලාසිතා දිලෙන කරුව වෙන්න හැරෙන විලාසිතා මලක පෙති වගේ බබලන විලාසිතා මලක පෙති වගේ බබලන විලාසිතා මලක පෙති වගේ බබලන විලාසිතා නිර්මාණයක් කියලා තියෙනවා අපිට අපි පෙන්නමු නිර්මාණය මේ කාවද බලන්න එවලා තියෙන්නේ කොහොම ලස්සන නිර්මාණයක් අරනෝ නෙවෙයිනේ නෑ 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 හරි අපිට මේ නිර්මාණය එවලා තියෙන්නේ පවුනේ නදේශාන ලිඳගහවත්තේ කළුතර ඉඳලා දකුණු කළුතර ඉඳලා ලස්සන ගීතයකට එකතු කරගන්නයි කියලා තිනවා අම්මා පුෂ්පා තාත්තා අනුර නංගි තරුෂි මල්ලි සුපුන් නෑහින්නේ ආච්චි ඒ වගේම මහරගම ආච්චි පෞලිස් මහරගම ආච්චි ඇතුළු පෞලිස් රදනාමත් මතුගම CWW කන්නංගර මධ්‍යම විද්‍යාලයේ නම්මේ ශ්‍රේණියේ සියලුම යහළු යෙහෙලියන්වත් එකතු කරගන්නයි කියලා තිනවා ඒ වගේම අනේ මේක කොහොම හරි පෙන්වන්නයි කියලා තිනවා මේ කවුද කියලා දන්නවද මේ ගිරව් දෙන්නේ ගිරව් ආදරණීය ගිරව් දෙන්නෙක් කියලා තියෙනවා අපිට ලක්ෂ්මී කෞශල්‍ය තුෂාර සිංහ නැහින්න දොඩම්ගොඩේ ඉඳලා ලක්ෂ්මී කියනවා මේ අපි කට්ටියවත් එකතු කරගන්න ලස්සන ගීතයකට කියලා අම්මා තාත්තා සචිනී අයෝමි චතුරිකා යන ඉහලිනුත් නවින් පුතාවත් ඒත් එකම ලක්ෂ්මී කියන මාවත් එකතු කරගන්න කියලා ලක්ෂ්මී ලස්සනයි මේ නිර්මාණයත් එතකොට අපි තවත් දුරකථන ඇමතුමක් තියෙනවා දුරකථන ඇමතුමට යමෙන්නට කැමති කවුද අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ හලෝ සුබදාසනක් වේවා සුබදාසන අපි මම සුබ ප්‍රාර්ථනා කරනවා ස්වාධීන වාහිනීට 25 වන සංවත්සරයේ වාසනාවන්ත එකක් වේවා කියලා මම දිගන රජවැල්ලේ විප්ලවන්ත කතා කරන්නේ මේ මම ආසයි මේ ගායක මේ 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 සංගීත කණ්ඩායමෙන් ලස්සන සිංහල ගීතයක් ඉල්ලන්න හරි එතකොට කවුරු කවුරුද එකතු කරගන්නේ තනියම මේක එකතු වෙනවා මගේ දුව දීති එක්තරච්චි මගේ බිරිඳ නිර්මලි ප්‍රනාන්දු ඒ වගේම මගේ අනිත් යාළුවෝ හරි එතකොට ඔබතුමා අකමැති වෙන එකක් නැහැ තවත් කට්ටියක් අපි එකතු කරගත්තට ඔව් කිසිම අමනාපයක් නැහැ හරි අම්මා රම්‍ය සමන්මලි තාත්තා ආර්යදාස නංගි මල්ලිලා දෙන්නා පුංචි අම්මා මද්දු අම්මා ආච්චි සීයා නැමේ ඩී පන්තියේ සියලුම සහෝදරයන්වත් ඒත් එක්කම හත ඒ පන්තියේ සියලුම යහළුවන්වත් එකතු කරගන්නට කියලා කියන්නේ තපල්පත එවන්නේ අපිට නැමේ ඩී පන්තියේ දිලිනි චූටි දුව ඔන්න ඔය කට්ටියවත් එකතු කරගන්න කැමති දිලිනි දුවේ ඊට පස්සේ අපි ඕගොල්ලන් වෙනුවෙන් තවත් තැපල්පතක් කියලා දෙනවා මේක උපන්දින සුබපැතුමක් ජූනි 5 වෙනිදා තමයි උපන්දිනය සමරලා තියෙන්නේ ජූනි 5 වෙනිදා 28 වෙනි උපන්දිනය සමරුව මීරිකම අකුරේ පත්මසිරි අයියාට සුබ පතනවා කියලා තියෙනවා ආදරණීය බිරිඳ අනුෂා ඒ වගේම ගීතය අහන්න එකතු කරගන්නවලු මීරිගමින් ඔහුගේ අම තාත්තා අම්මා අනුෂගේ අම තාත්තා නංගිලා දිනුෂා චූටි මල්ලිලා තරිඳු හා හර්ෂණ මාතලෙන් කුසුම පුංචි බාප්පා බුද්ධි සඳුන් මල්ලිලා අලව්වෙන් සවන පුංචි බාප්පා නන්දන සම්පත් මල්ලිලා නංගි තාරිකා කියලා සඳහන් කරලා තිනු අපිට මේක කියවලා තිනු මිරිගම අනුෂා මොනෝහරි සංගීත කණ්ඩායමෙන් අපි ඊළඟට ලබා දෙන්න බලාපොරොත්තු වෙන මොනවාගේ ගීතයක්ද ශානිකාවන්ගේ සේකර ගායනා කරන මංගල නැගත ගීතය මංගල නැගත හරි එහෙනම් මේ කාන්තා සංගීත කණ්ඩායමෙන් තවත් ආදරණීය ගීතයක් මංගල නැකතේ දීගිත ගිය මාගේ නංගා කවුරුන් කවදා මා කැන්දාගෙන යාදෝ මංගල නැකතේ දීගිත ගිය මාගේ නංගා කවුරුන් කවදා මා කැන්දාගෙන යාදෝ මාපිය සෙවනේ මාතලි වේවි මංගල යහනේ ඔබ සඳ පෙරේ මගේ හිමි සඳු කොහෙදෝ මංගල නැකතේ දීගිත ගිය මාගේ නංගෝ කවුරුන් කවදා මා කැන්දාගෙන යාදෝ ගෙවිලා කල්ගත වීලා නේ තව ආදේ
සිතුවිලි සාගර පතුලේ සැඟවියාවේ දෙම් සිතුවිල්ලේ සිත කල දිල්ලේ සීන තුටිල්ලේ මාලත විල්ලේ මගේ හිමි සඳෝ කොයදෝ මංගල නැකතේ දීගෙද ගිය මාගේ නංගෝ කවුරුන් කවදා මා කැන්දාගෙන යාදෝ නැකතේ දීගක ගිය මාගේ නංගෝ කවුරුන් කවදා මා කැන්දාගෙන යාදෝ මංගල නැකතේ දීගක ගිය මාගේ නංගෝ කවුරුන් කවදා මා කැන්දාගෙන යාදෝ මාපිය සෙවනි මාතනි වීවි මංගල යහනි ඔබ සත පේ මගේ හිමි සඳු කොයදෝ මංගල නැකතේ දීගක ගිය මාගේ නංගෝ කවුරුන් කවදා මා කැන්දාගෙන යාදෝ කඩතර මනෝහරි සංගීත කණ්ඩායමත් එකතුලා ඉන්න මේ වෙලාවේදී ඉතින් අපි ඔවුන් එක තව චුට්ටක් කතා කරන්න ඕන කියලා හිතලා අරුණ මොකද බොහෝ බාධක මැද්දේ කොනේ මේ ගමනාවේ දීපා තමයි අපිට මේ කතාව කිව්වේ දීපා ඉතින් බාධක මැද්දේ මේ ගමනේ ආපු එනකොට ගොඩක් අය උදව් කරන්නේ නැතිනේ පොඩ මතක් කරමුනේ ඒගොල්ලෝ කවුද කියලා අපි මුලින්ම ස්වාධීන රූපවාහිනී සේවයට අපි ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාව ලබා දුන්නට ඊළඟට අපිව මේ තත්ත්වයට එන්න දිරිගන්නපු අපේ දෙමව්පියන්ට ස්තුතිවන්ත වෙනවා ඒ වගේම සීදුව සකුරා සංගීත කණ්ඩායමේ නායක අජිත් විතානගේ අයියා අපිට ගොඩාක් උදව් කරන සංගීත පැත්තෙන් හැම දෙයකින්ම ඒ වගේම අපි නන්නොකි කිව් හැම දෙනෙක්ම අපේ ගොඩාක් අයියලා ඉන්නවා අපිට උදව් කරපු ඒ අයටත් ශ්‍රී සවුන්ඩ් ආයතනයේ අධිපති ශ්‍රීයන්ත මහත්මයාටත් අපි විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා අපිට මේ දින සහයෝගයට. දීපා මේ දැන් ඔහොම කතා කරනකොට මට හිතුණා අරුවන් කමෙන් මේ වගේ දේ. දැන් කාන්තාව හත් දෙනෙක් ඉන්නේ. කවුද කැඳවාගෙන යන්නට බලාගෙන ඉන්නේ කියලාත් ඉස්සල ගීතෙන් අපි කිව්වනේ. ඒත් මේ හත් දෙනාව කැඳවාගෙන යන්නට කට්ටිය කැමති ඇති. සමහර කට ඔබේ නිවසට ඔබේ උත්සවයට. ඉතින් එහෙම අවස්ථාවක් උදා වුණොත් කවුරු හරි කෙනෙක් දුරකථනයෙන් අමතනව නම් දුරකථන අංකයක් තියෙනවද නැත්නම් ලිපිණයක් තියෙනවද? ගොඩක්ම පහසුයි අපිට දුරකථන අංකය දුන්නොත් අංක දෙකක් තියෙනවා අපේ. එකක් 0.34 35322. අයි කියමු. 0.34 22 35 322. ඔය දුරකථන අංකයට කතා කරලා වැඩි විස්තර දැනගන්න පුළුවන්. මම තමයි ආරාධනා කරනවා නම් කරන්න පුළුවන්. අනිත් නම්බර එක 0.714 546 946. 0.714 546 946. ඔය දුරකථන අංක දෙකටම කතා කරන්න පුළුවන්කම තියෙනවා. ඔය ඉතින් අපිට තැපැල්පත් වලට අවස්ථාව ලබා දීම අපිට තවත් තැපැල්පතක් කියලා තියෙනවා මේ කපිට වල තියෙන නාවලපිටියේ ඩිපෝවේ සේවය කරන පිරිසක් තමයි දිසාය සරත් සර්වි පීරිස් ප්‍රේමරත් දසනායක කල්යාණ නිශාන්ත නදිර චමින්ද නාමල් ජෝතිපාල ජගත් ලලන්ත ප්‍රියන්ත ඒ වගේම පුහුණුව ලබන අය හැටියට සඳහන් කරලා තිනවා කැලුම් ගයන් ජනකරුවන් පද්ම කුමාර අනුෂ්ක පුබුදු සමන්ත අනුරුද්ධ සංජීව සීලවංශ යන සහෝදරයෝ සියලු දෙනාමත් එකතු කරගෙන ලස්සන ගීතයක් දෙන්නේ කියලා තියෙනවා අපිට මේ කේවල තියෙන්නේ කට්ටියක් එකතුලාන්නේ වල තියෙන නිසා විශේෂයෙන් නමක් සඳහන් කරලා නැහැ. නෑ. හරි. ඔය කට්ටිය අපි ඔක්කොම එකතු කර ගන්නට කැමති. ඊළඟට අපි ගායනා කරන්න යන්නේ ඉන්ද්‍රන් පෙරමාත්ම ගායනා කරන සතරසුලම් ගීතේ. හරි. එහෙනම් ඔන්න සංගීත කණ්ඩායමට අවස්ථාව මේ මනෝහරි සංගීත කණ්ඩායම. We'll be right back.
අපි හැමදාම තුන්නු රිද්ම බලන රසිකයෝ කියලා සඳහන් කළ අපිට තැපල් පතක් කියලා තිනා ඒ වගේම සඳහන් කළ තිනා තුන්නු රිද්ම වලට අපි විශේෂයෙන්ම කැමති ඒක නිසා ලස්සනම ලස්සන ගීතයක් දෙන්නේ කියලා අපිට මේකේ වල තින්නේ බානගල දීප්ති අබේ වික්‍රම. එතකොට සින්දුවක් අහන්න එකතු වෙනවා කියලා කට්ටියක් කියනවා අම්මා පියලත තාත්තා ගාමිණී ලොකු අක්කා දේදුණු අයියා චින්තක පොඩි අක්කා පේශල මම නිලූකා ගල් මත්තෙන් එකතු වෙනවා බාපා මම්මා මල්ලිලා දෙන්නා නංගී ආච්චි සීයා මාමා නැන්දා ඔයාලා දෙන්නවත් එකතු කරගන්නවා ලස්සනට වැඩසටහන් කරනවා කියලා කියනවා. ඉතින් අපිට කාල වේලාව නැති හින්දා අපි තවත් ඊළඟ ගීතයකට යන්නට කැමතියි. මොකද අපේ ඊළඟ ගීතය ඉන්ද්‍රන් පෙරමාත්මේ ගායනා කරන නිල්ලිකැලේ වැල්ලදි කියන ස්වර. හරි, එතන අපි මතක් කරන්න කැමතියි ওই ගීතයන් අපි ඉදිරිපත් කරනා වගේ මේකේ පෙර ගායනා කරපු අපේ ගායක ගායිකාවන්ට විශේෂම ස්තුති ප්‍රණාමය අපි හිමි කළ දෙන්නට කැමතියි. තුන්නු රිද්ම සමගින් ඔවුන් ගායනා කරපු හන්දයි අද දවසේ මේ සංගීත ගායනාවට මේ හැකියාව ලැබිලා තියෙන්නේ.
ඉබඳු රුවක්ෝ කෙසේ මහා ගනිම්දෝ ඉබඳු තිනිකෝ එහා සිතා ගනිම්දෝ ඕ ඉබඳු රුවක්ෝ කෙසේ මහා ගනිම්දෝ ඉබඳු තිනිකෝ එහා සිතා ගනිම්දෝ මගේ සතානේ ඉපෙන්නකා හෙල්ලි කෙලි හෙල්ලදි ගෙන්න සොයා ඇල් පවනි මල් සුවඳින්න සොයා උපන්දින සුබපැතුමක් තියෙනවා ඒක කියලා මම මොකද මේ උපන්දිනය සමරන්නේ අද දවසේ හින්දා මේ අද දවසේ උපන්දිනය සමරන්නේ ශානිකා ඉන්දුනි ශානිකා ඉන්දුනිට සුබ උපන්දිනය කියලා ප්‍රාර්ථනා කරලා තිනවා වැලිගමින් සමන්ත ඇතුළු ශහර රේන්ජ් සංගීත කණ්ඩායමේ සියලු දෙනාම ඒ වගේ අම්මා තාත්තා බාලම්මා ඩික්වැල්ලින් අම්මා තාත්තා ආයේෂා නදේෂා සිංගිති ආච්චි මල්ලි අයියා ඇතුළු සියලු දෙනාමත් වන්න ඉතින් අපිත් සුබ උපන්දිනය කියලා ප්‍රාර්ථනා කරනවා ශානිකා ඉන්දුනිට ලබන මාසේ 24 වෙනිදා 9 වෙනි උපන්දිනය සමරු සමරන මත්තේගොඩ සඳලි චූටි දුවට වාසනාවන්ත අනාගතයක් උදා වේවායි පතන්නේ අම්මා තාත්තා ආච්චි සීයා දිදුල මල්ලි සියඹලාවල නිමල් මාමා ධම්මිනන්දා අතුල බාප්පා සුජීවනන්දා මිතිල මල්ලි දිල්මිනංගි ඒතකම හෝමාගම සේපාල බාප්පා සහ අනුලා පුංචිවත් එකතු කරගන්නවා අරුණ බාප්පා ලලිත් මාමා අබිලාෂ් මල්ලි අතුල සියලු දෙනාමත් එකතු කරගන්නට කියලා තමයි කියන්නේ අපි තවත් තපල්පත් කිහිපයක් කරන ඊට පෙර කැමති තවත් ගීතයක් අහන්න සන්ෆ්ලවර් සංගීත කණ්ඩායම ගායනා කරන ජීවිතේ මල් ගීතය ජීවිතේ මල් කියන ගීතය හරි එහෙනම් අන්න අවස්ථාව තියෙනවා ඒ ගීතය ජීවත් වෙන කල් ජීවිතේ මල් මල් අපේ අම්මා ඉන්න කල්
ඔය ආකාරයෙන් තමයි අපිට අද දවසේ මනෝහරි සංගීත කණ්ඩායමත් එක්ක රැඳෙන්නට පුළුවන්කම ලැබුණේ. දැන් ඔබ අනිවාර්යයෙන්ම හඳුනා ගන්නට ඇති ඔවුන්ගේ දක්ෂතාවයන් කොයිතරම්ද කියලා අනෙකුත් සංගීත කණ්ඩායමත් එක්ක. ඒ වගේම තමයි අරුණ මේ දේවල් අපිට ඔබට ලබා දෙන්නට බොහෝ දෙනෙක් එකතු වෙන ඔවුන්ගේ ශක්තියෙන් සහ ධෛර්යයෙන් තමයි මේ දේවල් මේ තරම් අපූර්වවට ඔබට දැක ගැනීමට අවස්ථාව ලැබෙන්නේ. ඉතින් ඔවුන්වත් අමතක කරන්නේ නැහැ. මතක් කරන්න මේ වෙලාවේදී අපිට කැමරා කරන්නේ අපේ මේ රූප ඔබට ලබා දෙන්නේ නිහල් අජිත් ඒ වගේම බොරලුගොඩ නිරන්ත වනසිංහ මේගොල්ලෝ එකතු වෙලා ඉන්නවා. වගේම තාක්ෂණික සහාය ලබා දෙන අපිට සරත් ගමගේ ශ්‍රීආනන්ද ජයසිංහ ජයන්ත කස්තුරි ආරච්චි වංචුල ජයබාහු මැදිරි සහාය ලබා දෙනවා ටියුලන් පෙරේරා කේ එම් නිශාන්ත ඒ වගේම මේ පසුබිම අපිට සකස් කරලා දෙන්නේ සුනිල් ද සොයිස සමගින් චනක පෙරේරා නිෂ්පාදන සහාය ලබා දෙන්නේ ලක්ෂ්මන් වෙත්තමුණි ඒ වගේම තමයි මේ නිෂ්පාදන කාර්ය කරමින් අපිට ඔබට සුන්දර වූ අත්දැකීමක් ලබා දෙන්නේ සුනිල් ප්‍රේමරත්න අමතක නොකළ යුතුයි. මොකද අපේ වැඩසටහන් කළමනාකාරතුමා ඒ වගේම පරි රංජිත මහත්මයා ඒ වගේම නියෝජ වැඩසටහන් කළමනාකරු සරත් කුමාර පෙරේරා මහත්මයාත් ඒ වගේම නියෝජ වැඩසටහන් කළමනාකරු විපුල රත්නසිරි මහත්මයාත් මේ හැම කෙනෙක්ගේම ධෛර්යයෙන් ශක්තියෙන් සහ කැපවීමත් එක්කම තමයි මේ සුන්දර වූ අඟහරුවාදා රශ්මිය ඒ වගේම VTV වින්දනයත් අපි ඔබට අරගෙන එන්නේ. අනිවාර්යයෙන්ම ඔබත් කැමති නම් මේ සංගීත කණ්ඩායමක් විදිහට ඔබටත් ඒ අවස්ථාව ලබා ගන්නට අපේ නිෂ්පාදකතුමාට තැපල් පතක් යොමු කරන්න. නිෂ්පාදක අඟහරුවාදා තුන රිද්ම VTV ස්වාධීන රූපවාහිනී සේවයේ වික්‍රමසිංහපුර බත්තර මුල්ල කියන ලිපිනයට. එහෙනම් අපි සමු ගන්නට සූදානම් වෙන්නේ අද දවසේ තපත් එක එකතුල හෙටිය සංගීත කණ්ඩායම මනෝහරි සංගීත කණ්ඩායමේ තවත් මෙවුරු සංගීත රාවයකුත් එක්කයි අපි සමු ගන්නට සූදානම් වෙන්නේ. ලබන සතියේත් හමු වෙන බලාපොරොත්තු වෙමි. Tedamala, ingat na lola, tatat na lola.